කාබනික පොහොර සහ රසායනික පොහොර කඹෑදිල්ල තවම අවසන් වෙලා නැහැ. පොහොර ඉල්ලලා ගොවින් පාරට බැහැලා දැන් මාස කීපයක් ගත වෙනවා. මේ අතරේ මහකන්‍ය සඳහා ගොවිතැන් කටයුතු ආරම්භ කළ යුතු දිනවකවානු ටිකෙන් ටික පහු වෙනවා. මෙහෙම ගොවින් මහපාරට වෙලා හිටියොත් අපේ රටේ මිනිසුන්ට වෙන්නේ බඩගින්නේ මැරෙන්න. එහෙමත් නැත්නම් ගිනි ගණන් දීලා හාල් ගන්න. කාබනික පොහොර ගෙන්වීමේදී අතයට ගැහිලිගෙන දැන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපේ රටේ සමස්ත මහජනතාව ගැන හිතලා කාබනික පොහොර වලින් පමණක් වගා කරන්න ගත්ත තීරණයට මහජනතාව වශයෙන් ගෞරව කළ යුතුයි. එහෙත් මේ තීරණය සාක්කු පුරව ගන්න ගත්ත තවත් තීරණයක් නම් අපි මේ අතවනලා පිළිගන්න හදන්නේ ඉදිරියේ දරුණු සාගතයකට කියලා තීන්දුව තීරණ ගත්ත අයගේ ඉඳලා නිලධාරීන් බලධාරීන් සියලු දෙනාම මතක තබා ගත යුතුයි. කොහොම වුණත් දැන් ගොවීන්ට ඉතුරු වෙලා තියෙන්නේ රජයෙන් දෙන කාබනික පොහොරින් වගා කරන එක. පාරටම වෙලා හිටියොත් වී ඇටයක් තියා සොච්චමක්වත් හොයාගන්න බැරි වෙනවා. කාබනික වගාවෙන් ගොවිතැන් කළා පාඩු වුණොත් වන්දි දෙන්න සූදානම් කියලා විෂයභාර ඇමති මහින්දානන්ද මහතා අවස්ථාව කීපයකදී මාධ්‍යට කිව්වා. ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් රජය කෙරෙහි ගොවීන් තිබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියලා පසුගිය දවසක ගොවි ජනතාවට ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා. මේ පොරොන්දුව විශ්වාස කළා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව. මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා තියෙනවා. රජයෙන් දෙන පොහොර තෙල් ඒවා ඉතින් අපි දෙන විදිහට කරනවා. ආබේද පාඩුවේ කියන එක ඉතින් අපි දන්නේ නැහැ. පුරන් වෙන්න හරින්නත් බෑනේ. රජයෙන් දෙන පොහොර බලාපොරොත්තුෙන් අපි ওই ගොවිතැන් වල පටන් ගත්තද? නිකන් ඒවා පුරන් වෙන්න යවලා බෑනේ කුඹුරු. ගොවිතැන් ඉන්නේ ජීවත් වෙන්නේ. අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ගොවිනුත් ජනාධිපතිතුමන්ව විශ්වාස කළා. කාබනික පොහොරින් වගා කරන්න සූදානම් වෙනවා. උද්ඝෝෂණ වලට යන්නේ නැති රජයෙන් පොර දෙයි කියන බලාපොරොත්තුෙන් අපි මේ දේ කරගෙන යනවා දැන් වෙන මොකද කරන්න මහත්තයා ඉතින් අපේ ජීවන උපාය මේකනේ ඉතින් මීට කලින් කරලා නැහැ ඉතින් නමුත් කොහොම හරි කරන්න වෙනවානේ ජනාධිපතිතුමා අපිට මොකක් හරි සාධාරණයක් කරයි කියන විශ්වාසයට තමයි අපි මේ බැලලා වැඩේ පටන් ගත්තේ පොර දෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා රජයෙන් ජනාධිපතිතුමාගේ විශ්වාසයෙන් තමයි වැඩ කරනවා කාබනික පොහොරද රසායනික පොහොරද ගොවින් අද මේ ගැන කවිත් කිව්වා බැරි බැරි එක කොහොමත් මග වෙන සෙනවා හරි තතු දන්ත ගොවි එක් නම් රජ වෙනවා පොත් හොඳය කියමින් අද කරන අගේ කොයි කාටත් කරුණු ඉදිරියේ දිනක හැඟේ ගොවි යගේ ගෙදර අද දින මල ගයක් වගේ සුවඳල් හාලේ බත කෑවම රසට රසයි දැන් වැඩි පුර කන්නේ ගොවියන් පිරිස වසයි මේ මල විනාශය ඔය රට පොහොර නිසයි මට නම් කොම්පෝස්ට් දැම්මම හරිම රසයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.